සුබ මධ්‍යහනයක් අද ප්‍රවෘත්ති සාකච්ඡාවක් පැමිණි ඔබ සම්බෝධිවරුන් පිළිගන්නවා. ප්‍රවෘත්ති සාකච්ඡාව කැඳවන්නේ හේතුනේ ඊයේ ලංකාදීප පුවත්පතේ ප්‍රවෘත්තියක් පළ වෙලා තියෙනවා. විදුහල්පති පුරප්පාඩු සාකච්ඡාවට අගමැති කාර්යාලයට රාජ්‍ය සේවා කොමිසම ගෙන්වීම අනුමත කරන්න බෑ කියලා. දැන් මේ ප්‍රවෘත්තියේ සඳහන් වෙන පරිදි ඊයේ ලංකාදීප පත්‍රයේ ප්‍රවෘත්තියේ සඳහන් වෙන පරිදි අද දිනේ රාජ්‍ය සේවා කොමිෂන් සභාව අරලියගහ මන්දිරයට කැඳවනවා. තොර මේ පළවෙනි වතාව නෙමෙයි. මීට කලිනුත් ජනවාරි 15 වෙනිදා රජයේ වෛද්‍යනාරින්ගේ සංගමය ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වලා දැනුවත් කරා. රාජ්‍ය සේවා කොමිෂන් සභාව මේ ආකාරයටම අග්‍රාමාත්‍යවරයා විසින් අරලියගහ මන්දිරයට කැඳෙව්වා. ඒ කැඳවලා වෛද්‍ය පරිපාලන ශ්‍රේණියේ පුරප්පාඩු පිළිබඳව විමසීමක් කරලා තිබුණා. ඒ වගේම දැන් මේ විදුහල්පති තනතුරු එම් නැත්තන් ඒ මාරුවීම් පත්කිරීම් සම්බන්ධයෙන් සාකච්ඡා කරන්නට ආයෙත් අරලියගහ මන්දිරයට කැඳවනවා. එතකොට අපි දැක්කා මේ රජය බලයට පත් වෙනකොට ප්‍රධානම දේශපාලන සටන් පාඨයක් වෙලා තිබ්බේ ස්වාධීන කොමිෂන් සභා පිහිටවනවා, ඒවායේ ස්වාධීනත්වය ආරක්ෂා කරනවා කියන එක තමයි ප්‍රධානම සටන් පාඨයක් වෙලා තිබ්බේ, මැතිවරණ පොරොන්දුවක් වෙලා තිබ්බේ. අපි දැක්කා ස්වාධීන කොමිෂන් සභා පිහිටවනවා, ඒවා ක්‍රියාත්මක වෙනවා, ඒවා ක්‍රියාත්මක වීම පිළිබඳ යම් යම් ගැටලු තියෙනවා සමහරක් ඒවා. ඒ කෙසේ වෙතත් මේ රාජ්‍ය සේවා කොමිෂන් සභාව කියන එක මේ රජය ඇවිල්ලා පත් කරපු එකක් නෙමෙයි. ඒක අනාදිමත් කාලයක් තිස්සේ රාජ්‍ය සේවය නියාමනය කරන ස්වාධීන කොමිෂන් සභාවක්. රාජ්‍ය නිලධාරීන්ගේ පත්වීම්, උසස්වීම්, මාරුවීම්, විනය කටයුතු මේ සියල්ලෙහි අවසාන බලධාරියා වෙන්නේ රාජ්‍ය සේවා කොමිෂන් සභාව. එතකොට මේ රාජ්‍ය සේවා කොමිෂන් සභාවට යම්කිසි දේශපාලඥයෙක් බලපෑම් කරනවා නම් මේ ස්වාධීන කොමිෂන් සභාවේ ස්වාධීනත්වය පිළිබඳ විශාල ගැටලුවක් පැන නගිනවා. අපි දන්නවා ඇයි මේ දේශපාලඥයෝ මේ කොමිෂන් සභාවට බලපෑම් කරන්නේ කියලා. අධ්‍යාපන ඇමතිවරයාට අවශ්‍ය වෙලා තියෙනවා මේ රටේ අපි දකිනවා එතුමා අධ්‍යාපන ඇමතිවරයා ක්‍රියා කරන ආකාරයෙන් අපට හැඟී යන්නේ, එහෙම නැත්නම් ගුරු සංගම් කරන චෝදනාවක් තමයි මේ රටේ රාජ්‍ය පාසල් පද්ධතිය විනාශ කරලා පෞද්ගලික පාසල් පද්ධතිය ස්ථාපිත කරන්නට දරන උත්සාහයක් හැටියට තමයි අපි දකින්නේ. එහි ආරම්භක පියවර හැටියට අපි දැක්කා අධ්‍යාපන ඇමතිවරයා අත්නොමතික ආකාරයට ජාතික පාසල් වල හිටපු ජ්‍යෙෂ්ඨ ගුරුවරු විදුහල්පතිවරු දිගට හරහට මාරු කරා. ඒ ජාතික පාසල් පද්ධතිය කඩා බිඳ දැමීමට මේ අධ්‍යාපන ඇමතිවරයාට ලොකු උවමනාවක් තියෙන බව පේනෙන්නට තියෙනවා. ඒ කුමන හේතුවක් නිසාද දන්නේ නැහැ. කාගේ උවමනාවකට කොමන කොන්ත්‍රාත්තුවක් කරනවද කියන එක විශාල ගැටලුවක්. අපි දැක්ක පහුගිය දවස්වල ගුරු සංගම් සියල්ල එකතු වෙලා මේ රටේ ගුරුවරු වර්ජනයක් දියත් කරා. ඒ වර්ජනය ඉතාම සාර්ථකත්වයට පත් වුණා. එයාගේ ඉල්ලීම් අධ්‍යයනය කරලා බලපුවාම ඉතාම සාධාරණයි. මේ අධ්‍යාපන ඇමතිවරයාගේ අත්නොමතික ක්‍රියාකලාපයට විරුද්ධව මුළු රටේම ගුරුවරු පාරට බැස්සා එක දවසක්. එතකොට මේ ආරම්භක සංඥාව තමයි මේ රටේ අධ්‍යාපන ඇමතිවරයාට දීලා තියෙන්නේ. මේ ආරම්භයක් පමණයි, අවසානයක් නෙමෙයි. අධ්‍යාපන ඇමතිවරයා මේ ආකාරයට දිගින් දිගට අත්නොමතික ආකාරයට කටයුතු කරන්නට පටන් ගත්තොත් තමන් ඒ සම්බන්ධයෙන් නිසි ප්‍රතිචාර දක්වන බව තමයි ගුරුවරු ප්‍රකාශයට පත් කරේ. එතකොට දැන් මේ උත්සාහ කරන්නේ රාජ්‍ය සේවා කොමිෂන් සභාව ගෙන්නලා උත්සාහ කරන්නේ ඒ අධ්‍යාපන ඇමතිවරයාගේ එහෙම නැත්නම් අගමැතිවරයාගේ ඕනෑ එපාකම් ඉෂ්ට කර ගැනීමට. මම හිතන්නේ මේක රටක් හැටියට බුද්ධිමතුන් හැටියට අපි තදින්ම විරුද්ධ විය යුතු අවස්ථාවක්. මොකද අපි දන්නවා අපිට දැනටමත් තොරතුරු ලැබිලා තියෙනවා මේ රටේ විශේෂයෙන් කොළඹ ප්‍රධාන පෙළේ පාසල් කිහිපයක, ජාතික පාසල් කිහිපයක, පිරිමි පාසල් සහ ඒ වගේම බාලිකා පාසල් කීපයක දක්ෂ විදුහල්පතිවරු මාරු කිරීම සඳහා විශාල උත්සාහයක් ගන්න බව අපට පෙනී ගිහිලා තියෙනවා, අපට වාර්තා වෙලා තියෙනවා. ඒතර මේ සඳහා අවශ්‍ය කරන විධිවිධාන සකස් කරගන්නට තමයි මේ රාජ්‍ය සේවා කොමිෂන් සභාව ගෙන්නලා බලපෑම් ඇති කරන්නට යන්නේ. මේ සම්බන්ධයෙන් මම දැන් රටේ පුරවැසියෝ සියලු දෙනාම විරුද්ධ වෙන්න ඕන. මොකද ගමේ පාසලක ශිෂ්‍යත්වයේ පාස් වෙලා ඉන ළමයාටත් එන්න තියෙන මේ ජාතික පාසල් පද්ධතිය විනාශ කරලා දාන්න අධ්‍යාපන ඇමතිවරයෙක්ට ඒක පුද්ගලයේ යොමනාවකට ඉඩ දෙන්නට හැකියාවක් නැහැ. ඒ නිසා
ප්‍රධාන වශයෙන් අපිට කියන්නට තියෙන්නේ මේ කොමිෂන් සභාවල ස්වාධීනත්වය ආරක්ෂා කරන්න ඕන මේ ආකාරයට ඇමතිවරු දෙන්නෙක් අපි දන්නවා බලපෑම් කරා සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්න සහ අධ්‍යාපන ඇමති අකිල විරාජ් කාර්යවසම් යන ඇමතිවරු දෙන්න රාජ්‍ය සේවා කොමිෂන් සභාවට බලපෑම් කරනවා අගමැතිවරයා හරහා මේක වහාම නැවැත්විය යුතුයි එසේ නොකළහොත් අපි වෘත්තිකය හැටියට අපිට සිද්ධ වෙනවා දේශීය සහ ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධානවලට මේ සම්බන්ධයෙන් පැමිණි කිරීමට.